वातावरण
පන්තියේදී CR පොත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්ලයින් පන්තියේ තියෙනවා තමයි. CR පොත් ඕනේ නැහැ, සිතියම් පොත ඕනේ නැහැ, ප්‍රස්තාර පොත ඕනේ නැහැ. මොකද පුතේ ඔක්කොම පන්තියෙන් දෙනවා. ඔය කට්ටිය CR පොත් වල ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේක. හරි අද දවසේදී අපි කතා කරන දේවල් ටිකම මුලින්ම කියන්න. පළවෙනි එක භූගෝල විද්‍යාව කියනවා. සහ අපි සිලබස් එක කතා කරේ නැහැ. සිලබස් එක කතා කරේ නැහැ. අපි හරි විදියට පන්තිය පටන් ගන්න අද ඉඳන් තමයි ඉස්සරහට යන්නේ. අද තමයි අපි පන්තිය හරි විදියට පටන් ගන්න. හරි අපි එදා පටන් ගත්තර පුතේ ඒක හරි පටන් ගැනීමක් නෙවෙයි. ඇත්තනේ ඔව් වාතාවරණය හරි නැහැ. එහෙම ප්‍රශ්න මෙහෙම ප්‍රශ්න විදුලිය නැහැ. ඔය ගැටලු ගොඩක් තියෙනවා. ඒතකොට අද අපි කතා කරගෙන යමු ඉස්සරහට. අද ඉඳන් තව ඔන්න වැඩි පටන් ගන්න. ඒ නිසා දැන් ඔය කට්ටියට ටියුට් එක නැහැ. හරි නිබන්ධනේ නැති පුතාලා. දැන් නිබන්ධනේ කාටවත් ලැබිලා නැහැ මේකේ. හරි 20යි 24 කිසිම ළමෙක් නිබන්ධන ලැබෙන්නේ නැහැ. හරි මෙතන කොට අතුල්සන්න ඔන්ලයින් විතරක් සහභාගී වෙන්න ඕන. ඔන්ලයින් විතරයි ජීවිතේට ෆිසිකල් එන්න විදිහක් නැහැ. ඔන්ලයින් විතරක්ම සහභාගී වෙලා පොඩ්ඩක් අතුල්සන්න ඕන. ඔන්ලයින් විතරක් සහභාගී වෙලා. ඔන්ලයින් විතරයි ෆිසිකල් එන්න විදිහක් නැහැ. ටක් ටක් ගාලා අතුල්සන්න. හරි ඔන්ලයින් විතරයි ෆිසිකල් එන්න විදිහක් නැහැ. හරි 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 කටින් ඉස්සරහ අතුල්සගන්න. හරි එතකොට පුතේ මේ පළවෙනි කාරණාව තමයි එතකොට අපිට පන්ති හරි විදිහට කරන්න වෙන මේ තිබ වාතාවරණය දැන් එතකොට අද ඉන්නකො හරි පළවෙනි කාරණාව ඕ ලෙවල් වලට මෙතන ඉන්න ළමයි ජොබ් ටෝපි කරලා තියනවාද ඕ ලෙවල් වලට කරපු ළමයි ඉන්නවද පළවෙනි ෆස්ට් ටවුන් මම ගන්න පළවෙනි කතන්දර ඕ ලෙවල් වලට ජොබ් ටෝපි කරපු ළමයි ඉන්නවද ඕන ඕ කියලා දාන්න පුළුවන් ඕ ලෙවල් වලට ජොබ් ටෝපි කරපු ළමයි ඉන්නවද ඉන්නවද ඕ ලෙවල් වලට ජොබ් ටෝපි කරපු ළමයි හරි එක කියන්නේ හරි එක කියන්නේ දෙන්න හරි නෝ දෙන්න හරි ඕ ලෙවල් ජොබ් ග්‍රූප් ප්‍රතිපලයේ වැඩගත් වෙනවා නැත්නම් ඕ ලෙවල් ජොබ් ග්‍රූප් කරලා තියෙවි වැඩගත් වෙනවද ඒ ලෙවල් වලට එන්න හරි වැඩගත් වෙනවා ඊළඟ කාරණා ඇත්තරම නැහැ හරි මම නැහැ කියන හේතුත් එක කියන්න මමත් ඕ ලෙවල් වලට ජොබ් ග්‍රූප් නම් කරා හරි මම ඕ ලෙවල් වලට ජොබ් ග්‍රූප් කරා හැබැයි පුතේ ඕ ලෙවල් කාලෙදී ඇත්තරම අපි දන්නේ අපි අපේ දිශානති අපි දන්නේ නැහැ අපි ඔහේ යනවා ගුරුවරුන්ගේ කීපට ඉස්කෝලේ යන්නේ නැත්නම් අම්මලාගේ කීපට අපි ඉස්කෝලේ යන්නේ කොහරි කරලා විභාගේ ගුරුවරුන්ගේ කීම නිසාම විභාගේ උඩ දාගන්න. කොහොමද වෙන්නේ? දැන් මට ඕ ලෙවල් වල ජොබ් ග්‍රූප් වලට තියෙන පුතේ B එක. අර ඕ ලෙවල් ජොබ් ග්‍රූප් වලට මට තියෙන B එක. දැන් ඔය පළවෙනිම කතන්දරේ තමයි දැන් ඕ ලෙවල් වලට ජොබ් ග්‍රූප් කරලා තියෙනවා වගේ කතන්දරයක් අහනවා ගැට්ටි. ඒ නිසා වුණ මට තිබුණ B එකක් ඕ ලෙවල් වලට. අර ඒ කළම ඕ ලෙවල් කරන්නේ. අර මම ඒ ලෙවල් කරන්නේ හැබැයි මම ඒ ලෙවල් කරන්නේ කලා විෂය ධාරාවෙන් නෙවෙයි. මුලික කරන්නේ කලාව නෙවෙයි. හරි මේ ඕඑල් වල භූගෝල විද්‍යාව මගේ හරි භූගෝල විද්‍යාව ප්‍රතිපල. දැන් මේ හොඳට අහගන්න. දැන් මෙතන ඉන්න ඕ ලෙවල් කරගෙන ඉඳලා. අනිත් සහ ඕ ලෙවල් වල ප්‍රතිපල කීයද දන්නේ නැනේ. ඒවල වෙනුත් ඉන්නවා සහ පරිදිප්ප මෙහෙම ප්‍රතිපලයි ඕ ලෙවල් වල. හැබැයි මම මුලින්ම කරන්නේ කලාව නෙවෙයි. මම මුලින්ම කරේ මොනවද? විද්‍යා විෂය. හරි විද්‍යා විෂය කාණ්ඩය තමයි මම මුලින්ම කිව්වේ. ඒකල මම පුතේ 12 පන්තියම ඒකේ හිටියේ 12 ශ්‍රේණියම මොකේද හිටියේ සයන්ස් ක්ලාස් වල හිටියේ හරි දැන් එතකොට 12 පන්ති ඉඳලා මම මොකද කරන්නේ එතකොට ආර්ට් කරේ සියලු සයන්ස් කාර්යයන් නොසලසුලුයි කියලා තේරුම් ගන්න කලින් මට සයන්ස් සමහර නැත්තම් කෙමිස්ට්‍රි වගේ දේවල් මට සෙට්ුණේම නැහැ يعني මැට් එකද මං හිතනවා මම සයන්ස් අදි මැට් එක කියලා කියන්න පුළුවන් ඒකට එහෙම වෙන්නත් තිබේ හරි මගේ නිසා මොකද කරන්නේ මම මාරු වෙනවා ආර්ට් වලට හරි මම ආර්ට් වලට මාරුවලා තෝරගන්න සබ්ජෙක්ට් තුනක් මම තෝරගන්න පුතේ එකක් භූගෝල විද්‍යාව ඊළඟට දේශපාලන විද්‍යාව ඊළඟට සිංහ මම තෝරගන්න විෂය හරි මම තෝරගන්න ඔය තුන දැන් මම කතා කරන්නේ හැබැයි ඒක නම් පුතේ දැන් 12 පන්ති 13 පන්ති විතරයි මම ආර්ට් කරන්නේ අර 13 පන්තිර ආඩ් කරේ කියන්නේ ඔය කට්ටිය දැන් මට වඩා ඉස්සරහින් ඉන්නවද නැද්ද දැන් මෙතන ඉන්න පුතේ උඹලා ටික මට වඩා ඉස්සරහින් ඉන්නවා ඇයි එහෙම කියන්නේ යහෝ මම මුලින්ම කරේ ආර්ට් එකේ විද්‍යාව නැත්නම් සයන්ස් කරේ එතකොට මට වඩා මුලින් ඔය කට්ටිය දැන් මුලින්ම ලස්සන සබ්ජෙක්ට් එක අල්ලගෙන යනවා හරිනම් දැන් ධර්මයේ පුතේ ඉපදෙනකොට මොකද වෙන්නේ දැන් කට්ටිය මම වඩ මම ප්‍රශ්න ටික අහන මුලින්ම හරි ළමයි ඉපදෙනකොට මොකද කරන්නේ ඇයිද මැසේජ් එකද හරි දැන් මේකත් කන්ටිනියු වෙයි පන්තියත් එක්ක ඉන්න අර වෙන කතන්දර වටපිටාවේ වැඩ නැහැ ඒතකොට පුතේ අපිට පන්තියේ පෑය දෙක ඉන්නවා දැනෙන්නේ නැහැ හරි ළමයි ඉපදෙනකොට මොකද කරන්නේ ඇලම
මයික් නම් ඔන් කරන්න මන් දෙන්නේ අවස්ථාව මේ මැසේජ් එකක් දාන්න පුළුවන් ඈ මයික් ඔන් කරන්න දෙන්නේ කියන පුතේ හේතුව මේ ඒතර ගෙදර ඔන්න පොල් බින්දිර සද්ද ඇහෙනවා ටීවී රිමෝට් එක තියන් වගේ කියලා සද්ද ඇහෙනවා අල්ලම් ගෙදර පොඩි උ කෑ ගන්න සද්ද ඇහෙනවා අඬනවා ඇහෙනවා බල්ලු කුරුරා ඒ නිසා දෙන්නේ නැහැ හරි මොකද පොඩ්ඩ ළමයි ඉබදුන ගම මොකද කරන්නේ දැන් ඔයගාටි ඉබදනකොට මොකද කරන්නේ හරි ඉබදනකොට මොකද කරන්නේ අඬනවා හරි දැන් මං කියන්න මම අනිත් පැත්තේ ලොකෝ කියන්නේ පන්තියට සම්බන්ධ වෙනවා නැත්නම් මොකද හරියන්නේ නැහැ ගොඩක් ළමයි සා නැති වෙනවා මම මේ ප්‍රශ්නේ අහන්න ඕන ගැටි අපි ඉබදනකොට මොකද කරන්නේ හරි ඉබදනකොට මොකද කරන්නේ බයනද මැසේජ් එකක් දාන්න බය වෙනවා හරි ඉබදනකොට මොකද කරන්නේ අඬනවා හරි ඉබදනකොට අපි අඬනවා අඬනවාද සමහර ළමයි මොකද ඉබදනකොට අඬන්නේ නැහැ හරි අඬන්නේ නැතුව මොකද කරන්නේ හරි ඉබදන ඔයා මොන නිදාගන්නේ නිදියන්නේ පිස්සුද ඉබදනකොට මොකද කරන්නේ අඬන්නේ නැති ළමයි ඉන්නවනේ නර්ස් මොකද කරන්නේ ගන්නවා බෑ කකුල් දෙක අසලා කොහොමද එක හට් හට් ටොක් ගන්න ආයතකොට අඬනවා අර එතකොට තමයි අඬන්නේ ඉබදනකොට අඬන්නේ නැහැ මොකුත් නැතුවත් ඉන්නවා හරි අරන් අසබදෙන් ටොක් ටොක් ගාලා ගත්තා එතකොට ආ අඬනවා අඬනවා හරි 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 ළමයි හරි කියලා දෙන්න එතකොට තමයි අඬන්නේ ඒ අඬන දරුවා මොකද අපි අඬ අපි ඔක්කොම අඬ අඬ නේ අපි ඇඳුම් නැතුව ඉබදෙන්නේ කවුරුනේ ඇඳුම් ඇඳගෙන ඉපදෙනවා නම් පුතේ මට පොඩ්ඩක් කියන්න රටපට වගේ මොකක් හරි එකට දාන්න වෙන්නේ නැහැ මුතන් ගන්න ඉපදෙනවා නම් එහෙම වෙන්නේ නැහැ හරි අපි ඉපදෙනගෙන ටික 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 වර්ධනය වෙලා වර්ධනය වෙලා අද ওই කට්ටිය මගේ නැත්නම් මේ පන්තියේ වාඩි වෙලා ඉන්න අපි ඔක්කොම එක විදියටම මේ විදියට ආව ළමයි ටික ටික වාඩි වෙලා මේ මං අපි භාෂාවක් කතා කරනවා අපිට තේරෙනවා ඔළුවක් තියෙන මොලයක් තියෙන අපි වැඩ කරනවා දුවනවා පණිනවා මේ දේවල් කරනවා ඒ ඔක්කොම උනේ ක්‍රමානුකූලවනේ ක්‍රමානුකූලවනේ ද ඔක්කොම උනේ ටිකට් එක නැත්තම් කවුරුහරි ඉබදුනේ මන් දිවද හරි මරුවට දී යයි පැහැදිලිද නෑනේ පුතේ හරියට ඔය කට්ටියෙන් නිකන් මේ ලෙවල් වලට ආවා කියලා ක්‍රමානුකූලව ටික 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 මොකද වෙන්නේ මේ සබ්ජෙක්ට් එක අල්ලගෙන යන මේ විෂය අල්ලගෙන යන මේ විෂයෙන් තියෙන අපි කෝසස් ටික ඉස්සරහට කතා කරමු ඊට කලින් අපි විෂයට ආස වෙන්න බෑ දරුවෝ අත් විෂයට ආසාවක් අපිට ලැබියාවක් ඇති වෙන්න බෑ ඕනම දෙයක් අපි ආසාවක් ඇති වෙන්න නැතුව නම් හරි ඔන්න ඔය කට්ටිය මෙතන මොකද කරන්නේ මට වඩා කලින් ඉස්සරහම කට්ටිය මට වඩා ඉස්සරහම ඔය කට්ටිය ඉන්නවද ඉන්නවා ඇත්තනේ ඉන්නවනේ හරි ඔන්න මුලින් දාන්න මේකට ආව හරි එතකොට මට ඔලෙවල් දීපු වී එකක් හරි මම ඒ ලෙවල් ලියලා පළවෙනි පාර ලිව්වට පස්සේ මට මොන රිසල්ට් එකක් එන්න ඒ තුනක් නෑ මට පළවෙනි පාර ආවෙ මුතේ මෙහෙම ආව රිසල්ට් A A C R A දෙකයි C එකයි කැම්පස් යන පුළුවන්ද කැම්පස් කොහේ යරි අහු වෙනවා හැබැයි මම දැම්මේ නැහැ හරි මට මොකද එතකොට විභාග ලියන්න මාස 3ක් තියලා අවසාන කාලෙකදී මට තද උණක් ආව මොකද්ද කැම්පස් යන්න ඕන මං හිතන කැම්පස් එකටම යන්න ඕන දැන් ওই කට්ටියගේ වයස දෙන්නේ මට ආව විභාග ලියන්න ඕන මේක තියලා එතකොට උණාව කියලා වැඩක් වෙන්නේ නැහැ දැන් මේක හොඳට මතක තියාගන්න උණ එන්න ඕනේ මොකද්ද මුලින්ම මං කැම්පස් යනකොට මං ගේමක් ගහනවා මං පට්ට ගේමක් ගහනවා කියන එක දැම්ම දැනෙන්න ඕනේ පැහැදිලිද හරි මං ඒ නිසා මොකද කරේ මං ගෙදර ආයෙ ගියා එහෙනම් මගේ ටියුට් නෝට් මොකුත් කාඩ්වත් දෙන්න එපා මං අය පාර කොහොම හරි ලියනවා මං දෙවෙනි පාර ලියනවා හරි දෙවෙනි පාර මට ආවා මෙහෙම A6 A2 B1 අන්න එතකොට මුදේ කැම්පස් යන මුලව අන්න ඒ කරලා මං කැලණි ගියා හරි අන්න කැලණි කැම්පස් යනවා හරි අන්න කැලණි කැම්පස් එකට යනවා එතකොට මුදේ මෙතන රිසල්ට් එක වැදගත් වෙනවද මෙතන රිසල්ට් එක වැදගත් වෙන්නේ නැහැ එතන මෙතන B එකක් ගත්ත එකාර මෙතෙන්ද කියලා පත් A දෙකක් තියෙනවා කවුරුරේ යොත් එම උඹලගේ ජෝග්‍රෆි ගුරුවරයාට කොහොමද රිසා යකෝ මට A දෙකක් තියෙනවා ජෝග්‍රෆි හරි කාටවත් නැහැ A දෙකක් මට A දෙකක් තියෙනවා ජෝග්‍රෆි ඩවුන්ලෝඩ් නැහැ හොඳයි පැහැදිලිද හරි එතකොට මොකද ඔය කට්ටියට O level කියන ප්‍රතිඵලය කියන්නේ අපිට A level කරන්න සුදුසුකමක් විතරයි පැහැදිලිද O level ඔය කට්ටිය මොන රිසල්ට් එකක් ආවා O level කියන්නේ මොකද්ද අපිට A level කරන්න තියෙන එක සුදුසුකමක් විතරයි ඔය කට්ටිය වැඩ පටන් ගන්න ඕනේ මෙන්න මෙතනින් දැන් හරි මෙන්න මෙතනින් දැන් ඉඳන් අද ඉඳන් පටන් ගන්න අද දවසේදී මම කියනවා පොතේ අපි පන්තියේ කරගෙන යන්න කොහොමද නෝට් එවන් කියුට් එකේ වන්නේ කොහොමද හරි අද ඉඳන් තමයි අපි වැඩ පටන් ගන්න හරි අද ඉඳන් තමයි වැඩ ටික යන්නේ හරි අද ඉඳන් තමයි යන්නේ එතකොට අපි ලබන මාසේදී ඔය කට්ටිය ගත්ත කියුට් එක ඇවිල්ලා මේ මාසේදී එවනවා හරි මේ මාසේ කියුට් එක එවනවා තව සති දෙකක් තියෙනවනේ කියුට් එක එවනවා අර එතකොට පුතේ ඔය කට්ටියගේ පන්තිය තියෙන වෙලාව වෙනස් කරගන්නවා වෙලාව වෙනස් වෙන එතකොට දිගටම ඒ කියන්නේ ඒරවල් දක්වාම පන්තිය තියෙනවා දවස් දෙකක් පන්තිය තියෙනවා සතියේ දවස් දෙකක් පන්තිය තියෙනවා ඒකත් මතක තියාගන්න
දැන් පැහැදිලිද? දැන් අද ඉඳන් පටන් ගමු නේද වැඩි ටික මෙතන. හරි මෙතන ඉඳන් ඉස්සරහට යන්න. එතකොට අපි දිගටම ඔන්ලයින් මේ පන්තිය කරගෙන දිගටම ඔන්ලයින් යනවා. ඒ කියන්නේ 20යි 24 එක්සෑම් එක දක්වාම ඔව් 20යි 24 එක්සෑම් එක දක්වාම මේ විදිහට දිගටම ලස්සට වැඩි කරගන්න. පැහැදිලිද? එතකොට පුතේ ෆිසිකල් එකයි ඔන්ලයින් එකයි අතර නෑ. දෙකක් නෙවෙයි. දෙකම එකයි. ෆිසිකල් එකේ කරන්නේත් මේ විදිහට ඔන්ලයින් එකේ කරන්නේත් මේ විදිහට. හැබැයි ඔන්ලයින් ළමයි මුත්‍රි. එක වාසියක් තියෙන මොකද? ඔය කට්ටියට බස් ගාස්තු ඕනේ නෑ. හරි. මහන්සි වෙන්නද යන්නේ නෑ. හරි. එතකොට හවස් වෙන්නේ, රෑ වෙන්නේ, බස් වල ප්‍රශ්නෙම මුකුත් දෙන්නේ නෑ. ගෙදර ඉඳන් ඕන වෙලාවට ලස්සට වැඩේ කරගෙන යන්න. සහ ඊළඟට දවසක් හරි පන්තියෙන් බැරි වුණොත් මොකද මේ? බැරි වුණොත් වෙබ් එකට ගිහිල්ලා වීඩියෝ එක බලන්න ඕනේ. මේ වීඩියෝ එක අද කරන වීඩියෝ එක වෙබ් එකට දාන්න. හරි වෙබ් එකේ කාටි රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා මම අද පන්තියට කියන්නම්. රෙජිස්ටර් වෙලා කොහොමද ඉස්සරහට යන්නේ කියලා මම අද පන්තියට කියන්නම්. හරි රෙජිස්ටර් වෙන්න කරු මම දවසකුත් කියනවා. ඒ දවස් රෙජිස්ටර් වෙන තාම වෙබ් එක 24ට ඕන විදියට හදලා නැහැ. 22 23 විදියට තමයි තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට අද අපි මොනවද කරන්නේ? හරි. එක ඔන්න මේ කතන්දරේ හරි නේද? ඕලෙවල් එකේ අපි නිවැරදි ගත්තද? ඕලෙවල් වලට ගත්තිය මේ ජෝග්‍රොෆි විෂය කරත් එකයි නැතත් එකයි. පැහැදිලිද? ජෝග්‍රොෆි සබ්ජෙක්ට් එක කරත් එකයි නොකරත් එකයි ගැටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. එහෙනම් මම ඔන්න ටියුට් එක පොඩ්ඩක් ෂෙයා කරන්න අපි කරන්නේ මෙන්න මේ ටියුට් එක. හරි. මෙන්න මේ ටියුට් එක තමයි අපි කරන්නේ. ඔය කට්ටියට හරි දෙන මේ ටියුට් එක. දැන් බලන්නකෝ මේ පළවෙනියට මොකද දෙන්නේ? පොඩි ළමයෙක් ඉන්නවනේ. දැන් උතල කවුද මොකද්ද වෙන්නේ? හරි පොඩි ළමෙක් ලෝකේ දිහා බලන. හරි පොයි නුඩින් ඉන්න පොඩි බබා ඉන්නවා. හරි යටින් ඉන්න ලොකු බබා ඉන්නවා. හරි දැන් එතකොට මොදේ? සුභවදලක් තියෙනවා. හරි විෂය නිර්දේශය පළවෙනි කාරණා. විෂය නිර්දේශය කියන්නේ සිලබස් එක. හරි එතකොට මේ හැම පාඩමකටම නැත්නම් හැම පාඩමක්ම පුතේ අපි කරන්නේ ටියුට් වල. හරි මේ විදිහ හැම පාඩමකටම ටියුට් එකක් දෙනවා. හරි සමහර පාඩම් වල ටියුට් දෙකක් තුනකුත් හම්බ වෙනවා. හරි ටියුට් එකෙන් තමයි වැටික් කරගෙන යන්නේ. පැහැදිලිද? තේරුණාද? එතකොට මේ දෙන විෂය නිර්දේශ පළවෙනි කාරණා. හරි භූගෝල විද්‍යාව හැදින්වීම. විෂය නිර්දේශයේ පළවෙනි පාඩම තියෙන භූගෝල විද්‍යාව හැදින්වීම. භූගෝල විද්‍යාව කියල කියන්නේ මොකද්ද? හලෝ භූගෝල විද්‍යාව කියල කියන්නේ මොකද්ද? ඔය කට්ටිය ඉගෙන ගන්න භූගෝල විද්‍යාව කියන්නේ මොකද්ද? දැන් මොන මම ඒක පටන් ගන්න මෙතනින්. හරි. ඇත්තම ජෝග්‍රොෆි කියන්නේ මොකද්ද? නැත්තම් භූගෝල විද්‍යාව කියලා ඉගෙන ගන්න අපි මොකද්ද මේ දැන්? එන්න කලින් කවුරු හරි හෙව්වොත් එහෙනම් අපි කියන්නේ බෑ. හරි. භූගෝල විද්‍යාව කියලා අපි ඉගෙන ගන්න මොකද්ද අමුද? කොහොමද ඇත්තම? ඇත්තම ගත්තොත් අපි උපන්දා සිට මැරෙනවානේ. මැරෙන දවසක් එනවනේ අපි ඕනම කෙනෙක්. හරි උපන්දා සිට මැරෙනකම්ම මේ ජීවත් වෙන පෘථිවිතාවේ අපි මේ ජීවත් වෙනවා. මේ ජීවත් වෙන අපේ චර්යාවන් මේ ලෝකය මේ පෘථිවිය මේ හැම දෙයක්ම ගැන ඉගෙන ගන්න විද්‍යාවක් තමයි භූගෝල විද්‍යාව කියන්නේ. මේ හැම දෙයක්ම ගැන ඔය කට්ටිය ජෝග්‍රොෆි ඉගෙන ගන්නවා කියන්නේ පුතේ ඉගෙනගෙන නැත්නම් මේ අවුරුදු දෙක ඉවර වෙනකොට. හරි භූගෝල විද්‍යාව ඉගෙන කර මේ අවුරුදු දෙක ඉවර වෙනකොට පට්ට මීටරයක් පිළිවෙරෝ. හරි විදිහට ඉගෙන ගන්නවා. නැත්තම් එහෙම මෙහෙන් ඇවිල්ලා එහෙම මෙහෙ ඉගෙන ගත්තොත් නම් හරියන්නේ නැහැ. හරි විදිහට ඉගෙන ගන්න. දැන් සරලව ගත්තොත් පුතේ අපි මේ වෙනකන් අපි දන්නේ නැති වුණාට අපි දන්නේ නැති වුණාට අපි ජෝග්‍රොෆි කියන විෂයත් එක්ක මේ වෙනකන් අපි ජීවත් වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් ඔය කට්ටිය දන්නවා ඔන්න අපි ජෝග්‍රොෆි වල ඉගෙන ගන්නවා කාලගුණයේ දේශගුණයේ කියලා පාඩම. කාලගුණයේ දේශගුණයේ කියලා. හරි. හැබැයි ඔය කට්ටිය එහෙම එකක් දන්නේ නැති වුණාට ඒකට අනුවර්තනය වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔය කට්ටිය නුවර ලියනවානේ. හරි නුවරලි ගිහිලා තියෙනවද මෙතන ඉන්න කොළව? ඕනේ උදාහරණයක් ගන්න අපි එහෙම යන පාඩම එතකොට ලේසි අපිට අමාරු වෙන්නේ නැහැ. දැන් මෙතන ළමයි නුවරලි ගිහිලා තියෙනවද? නුවරලි යනකොට අහන ඔය කටියේ නුවරලි ගියද්දි මතක් වෙන මොකද්ද? නුවරලි ට්‍රිප් එකක් යනවනේ හෙට නුවරලි ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එකක් යනවා කියනකොට මොනවද ලෑසි කරගන්නේ? හරි මොනවද ලෑසි කරගන්නේ? හරි පොඩි කොට ෂෝට් එකක් කොයි ස්කිනි එකක් වෙලා ලෑසි කරගන්නවද කවුරුහරි? ඒව ලෑසි කරගන්නවද? අර නෑනේ බං අපි මොකද්ද ගන්නෙ? ජර්සියක් නේ, ජර්සියක් අයිස් කැප් එකක්. අන්න අපි දන්නවනේ. එතකොට අපි දන්නව මොකද්ද? නුවරලිය හරි සීතලයි කියලා. හැබැයි අපි ජෝග්‍රොෆි වල දන්නව ජෝග්‍රොෆි දෙ. ඔව් අපි ඒක ඉගෙන ගන්නවා මේකද? ඇයි නුවරලිය සීතල? මොකද්ද ඒකට හේතුව?
නුවරළ යනවා නැයි සීතල කියලා අපි ඉගෙන ගන්නවා මේක ඇතුලේ. හැබැයි අපි දන්නේ නැතුණාට අපි ජෝග්‍රෆිත් එක ජීවත් වෙලා තියෙනවද නැත්නම් ජීවත් වෙලා තියෙනවා. පැහැදිලිද ඇත්තටම මේ? හරි. අර ඊළඟ කතාව. දැන් මෙන්න මෙහෙම කරයක් කියනවා. නම්මලා කියන කතාවක් ඇයි? දැන් පුතේ සෑහෙන දවසක් තිස්සේ වහින්නේ නැහැ කියන්නකෝ. සෑහෙන කාලයක් වහින්නේ නැහැ. වහින්නේ නැතුව තිබිල එක පාට වහිනවා. සෑහෙන කාලයක් තිස්සේ වහින්නේ නැතුව තිබිල එක පාට වහිනවා. අර එක පාට වහින්නේ අම්මා කියන මෙහෙම කතාවක්. ඔය වැස්සට දෙවෙන්න පා කොට කාලකින් වහින්නේ අසනීප වෙයි. එහෙම කියනවද නැද්ද? එහෙම කියනවද නැද්ද? හරි. එතකොට සෑහෙන කාලයකට හරි සෑහෙන කාලයකට පස්සේ වහින්නේ. ඔකට නම් දෙවෙන්න බල අනිවාර්යෙන් අසනීප වෙනවා. එහෙම පුතේ ඔකට කියලා නැද්ද? හරි කියලා තියෙනවා නේද? හරි ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? හරි ඇත්තටම අසනීප වෙනවා. හැබැයි අම්මලා දන්නේ ඔබ භූගෝල විද්‍යාත්මක හේතු අපිට අසනීප වෙන්න හේතුව. හැබැයි පුතේ අපි මේක ඇතුලින් කර ගන්නවා. අම්ල රස කියලා දෙයක් ඇති වෙනවා. හරි අම්ල රසය ඇති වෙන. ඒ කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ වහින නැතුනම පුතේ මේ භූමියේ තියෙන එක කාබන් ඩයොක්සයිඩ් වෙන්න පුළුවන්, මීතේන් වායු වෙන්න පුළුවන්, නැත්නම් දූවිලි අංශු වෙන්න පුළුවන්, අර විවිධ රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන් වායු ගෝලෙට යනවා. ඒ වායු ගෝලෙට ගිහිල්ලා අර ජල වාෂ්පත් එක්ක ජල අංශුත් එක්ක කැටි වෙනවා ඒක. එකතු වෙනවා. එකතු වෙලා තමයි ඒක තමයි වහින්නේ. ජලයත් සමග පහළට යනවා. ඉතින් පහළට යනකොට පුතේ අපේ ඇඟේ වැටුනහම නැත්නම් අපේ ඇඟට වැටුනහම අපිට විවිධ අසනීප තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අම්මලා දන්නේ ඔය කලන්දර. හැබැයි අම්මලා අත් විඳලා තියෙන එක අපිට කියනවා. හරි. ඇත්තද බුදු ඇත්ත. හරි. පැහැදිලිද? එතකොට පුතේ ඊළඟ කතාව. ඔන්න ඒක එකක් ඈ. දැන් අපි ජීවිතේ ඔන්න මම මේ කියාගෙන යන අපි ජීවිතේ අපි මේ ජීවත් වෙනකොට අපි මේ ඉගෙන ගන්න ජෝග්‍රෆි ඇතුළේ අපි ඉගෙන ගන්න කාරණා තමයි අපි ජීවිතේ අරන් ගිහිල්ලා තියෙන්නේ මේ වෙලාව. හරි. දැන් ওই කට්ටියට ඔන්න මේම කතාවක් තියෙනවා. දැන් ඔය කට්ටිය යනවා මේ. කොහෙද? අපි හිතමු පට්ට දවාර කියන හොඳටම රසනේ. හරි හොඳම රසනේ තියෙන වෙලාවට ওই කට්ටිය තේ එකක් උනවද? ඉන්න බෑ රසනේ මේ දාඩිය ගලනවා. අපි දාඩිය ගලන වෙලාවට අගෝද කරා. රසනේ වලට අපි තේ උනවද? නෑනේ පුතේ කෝල් මොන වටේ මොන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මේ වෙලාවේ රසනේ වෙලාවට තව ප්‍රශ්න දෙයක් බිව අපිට දාඩිය දාන වැඩි. හරි එහෙනම් කෝල් දෙයක් බොන්නවා. හරි සීතල දෙයක් ගන්නවා. අපි ජීවිතේ අපිව අත්විඳිනවා. ඒ කියන්නේ අපි ස්වභාවිකව දේවල් මේ ජීවිතේ අත්විඳින දේවල් තියෙනවා. සහ ඊළඟට ඔන්න තව කතාවක් එනවා භෞතික ලක්ෂණනේ. ඒ කියන්නේ භූමියේ තියෙන දේවල්. ඔය කන්නේ දැකලා තියෙනවා කඳු තියෙනවා, බෑවුම් තියෙනවා, ගංගා තියෙනවා. ඔය දේවල් ඔය කන්නේ දැකලා ඇති. දැකලා තියෙනවනේ. හරි මෙතනින් ඔක්කොම නූල් එකකින් තියෙනවනේ. නූල් කියලා නෑ. හරි කියලා නැත්නම් අපි පන්තියෙන් යන ප්‍රිපෙයර් කර. හරි. එතකොට ඊළඟ කතාව. ළඟම ටවුන් එකක් තියෙනවද? අර ලඟම ටවුන් එකක් තියෙනවා. ඔන්න බලන්න අපි ඊළඟට කතා කරන තව එකක්. ඔන්න එක කතාවක් කතා කරලා ඉවරයි. ඒ කියන්නේ මේ පරිසරයේ තියෙන දේවල් අපි අත්විඳිනවානේ. ඒ අර කාලගුණයේ දේශගුණයේ දෙවලුයි. තවන්නේ තව එක උදාහරණයක් ගන්නවා. ගොබියෝ ඉන්නවනේ අපි. අපි ගොබියෝ ඉන්නවා. මේ ගොබියෝ දන්නවා පුතේ. මේ පාර වගා කරන්නේ මොනවද? මොන වර්ගයද අපි වගා කරන්නේ කියලා ගොබියෝ දන්නේ ඇයි? අර මොන අස්සන්නද? හරි මේ කාලේ වැඩි වර්ෂාවක් ලැබෙනවද? හැබැයි ගොවියෝ දන්නේ නැහැ මේ ඊසාන දිග නිරුද දිග මොසම කියලා. හැබැයි ඒකට නම් දෙකක් දාලා යල සහ මහ කියලා. ඒකට හිතනවා මේ කාලේ වැඩි වර්ෂාවක් ලැබෙන නිසා අපි මේ දේ වගා කරන්න ඕනේ. හරි හැබැයි ගොවියෝ දන්නේ නැහැ ඔබ දේශගුණික தත්ත්වය. හැබැයි අපි ඒක ඉගෙන ගන්න. හරි අපි ඒක ඉගෙන ගන්න. පැහැදිලිද තේරුණාද? ඔන්න ඔහොම එකක් තියෙනවා. හරි මේ විදිහට පුතේ පරිසරයේ සිද්ධ වෙන දේවල් අපි ඉගෙන ගන්නවා. ඒකන අපි කියනවා භූගෝල විද්‍යාවේ මොනවද කියලා ඉගෙන ගන්න. හරි භූගෝල විද්‍යාවේ එහෙනම් අපි ප්‍රධාන කාරණ දෙක කර බෙදා ගන්නවා මේ. ඒකෙන් එකක් තමයි මොකද්ද? ඒ භෞතික පරිසරයේ සිද්ධ වෙන දේවල් නේ අපි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ දේශගුණي අපි නුඹට ලියනකොට මෙහෙම දෙයක් කරනවා. අපි නුඹට යනකොට සීතලයි. වර්ෂාව ඇති වෙනවා. හරි ඊට පස්සේ කඳු කර ප්‍රදේශ නිර්මාණය වෙලා තියෙනවා. ඒකට අපි කියනවා මේ ඒ දේවල් ඉගෙන ගන්න එකට අපි කියනවා මොකද්ද? භෞතික භූගෝල විද්‍යාව. මොකද්ද? භෞතික භූගෝල විද්‍යාව. එහෙනම් අපි ඉගෙන ගන්න භූගෝල විද්‍යාව ප්‍රධාන එක කාණ්ඩයක් තියෙනවා. මොකද භෞතික භූගෝල විද්‍යාව. ඊළඟ එක දැන් පුතේ ඔය කට්ටිය හරි මෙහෙම ජන සංඛ්‍යාව හරි දැන් බලන්න ඔය කට්ටිය පොඩි කාලේ ඉඳන් ගමේ ඉන්න ගෙවල් වල ජන සංඛ්‍යාව වැඩි වෙලා අඩු වෙලා. ඔය කට්ටිය ගම ගැන ඔන්න උදාහරණ ගම ගන්න පොළුවට ගම ඔළුවට ගන්න. ගම ඔළුවට ගන්න එපා ඔළුවට ඉඳන් විවිධ තියන්න. ගම ඔළුවට ගත්තොත් එහෙම ප්‍රශ්නයක්. අර ගම කියන සංකල්පය ගන්න පුළුවන්. ඔය කට්ටිය චූටි කාලේ දැක්ක ගමද දැන් තියෙන්නේ. ගම වෙනස් වෙලානේ.
ගමේ වැඩි ජනසංඛ්‍යාවක් එකතු වෙලානේ අලුතින් කට්ටිය එකතු වෙලානේ හරි එකතු වෙලා නේද හොඳ නැද්ද එකතු වෙලා හරි ඕන එකක් ඈ අපේ ඔක ඇතුලේ යන කතන්දරේ මොකක්ද කියන්නේ ඊළඟට ඔය කට්ටිය නගරයට යනවනේ ළඟම ටවුන් එකට යනවනේ දැන් මට ඔය මෙතන ඉන්න ඔක්කොම ටික මැසේජ් එකක් දාන්න ඔය කට්ටිය ළඟම ප්‍රධාන නගරය මොකක්ද කියන්නේ ළඟම ප්‍රධාන නගරය ප්‍රධාන නගරය ඒ කියන්නේ මම උදාහරණයකට මම මහනුවර නම් මනුවරනේ මට ප්‍රධාන නගරේ මහනුවර දැන් මෙතන ඉන්න ඔක්කොම තමන්න ප්‍රධාන නගරේ නගරේ දාන මැසේජ් එක හරි ඔය මෙතන ඉන්න ඔක්කොම තමන්ට ප්‍රධාන නගරේ දාන මැසේජ් එක හරි ගම්පහ ගාල්ල ඔව් රත්නපුර ඔව් අය ප්‍රධාන නගරේ දාන ඔක්කොම දාන සියලු දෙනාම තමන්ට ප්‍රධාන නගරේ දාන ඔක්කොම දාන ඔක්කොම දාන හරි බීතෝ කතා වෙන්නේ නැහැ බැරි හරි કોઈ තාම ගාල්ල විතරයි යා ගාල්ල රත්නපුර විතරයි යා ගම්පහව අය නුවරඑළිය ඔව් නුවරඑළිය අය ප්‍රධාන නගරේ තව දිනව ගම්පහ තව දිනව चट හරි පැහැදිලිද හරි මේක මේ කොහොම කම්මැලි වෙලා නම් පුතේ මුදුප කරගන්න බෑ ඊළඟ කාරණාව හරි දැන් ඊතෝ අනෙක් කට්ටිය ලංකාවේ නෙවෙයි වෙන කොහේ රටක වෙයි හොඳයි හරි ඒ කියන්නේ විදේශිකයෝ තියෙනවනේ සතුටුයි හරි දැන් ඊතෝ ඔන්න මං ගම නැත්නම් නගරේ ගන්න කිව්ව පුතේ ඔය කට්ටිය හරි අනේම මේ කියන දේ තේරෙන්නේ නැති අය ඉන්නවනම් ගියාර ගමන්නේ කියලා සිංහල තේරෙන්නේ නැති ළමයි ඉන්නවනම් අර ඇත්තට දැන් ගුරුවරේ ප්‍රශ්නයක් අහපම උත්තරයක් දෙන්න බැරි තරම් ඒක කන් ඇහෙන්නේ නැහැ. නැත කියන දේ තේරෙන්නේ නැහැ. නේ? ඔවුනේ කියන දේ තේරෙන්නේ නැතුනම ප්‍රධාන නගරයක් එක්ක අනිත් අය ප්‍රධාන නගරයක් නැහැ. හරි මොකද ඉන්නේ? හරි ඒ ළඟම දූපත දාන්න කිව්වනම් හරියන්නේ. හරි දැන් ඔන්න මම කතන්දරේට එන්න ගියේ ඒ දුනාවුද මේක. මොකද? දැන් ඔය කට්ටිය ප්‍රධාන නගරයක් තියෙනවා. ඒ නගරෙල ඔය කට්ටිය පොඩි කාලේ ගියා වගේම තාම නෑ පොඩි කාලේ ඔය කට්ටිය ටවුන් එකට යනවා ඒ ගියපු ටවුන් එක නෙවෙයි මේ ටවුන් එක ටික ටික මොකද වෙලා තියෙන්නේ වෙනස් වෙලා නේද අලුතෙන් කඩවල් හැදිලා අලුතෙන් පාරවල් හැදිලා හරි හොද නැද්ද අලුතෙන් දේවල් ගොඩනැගිලා නේද ගොඩනැගිලා නැද්ද ගොඩනැගිලා තියෙනවා අලුත් අලුත් දේවල් නිර්මාණය වෙලා තියෙනවා ඒ කියන්නේ නගරය මොකද වෙලා තියෙන්නේ ටික ටික පුරුල් වෙලා ටික ටික ලොකු වෙලා හරි නැත්ද නගරය නිර්මාණය වෙලා ටික ටික පැහැදිලිද කවුරු නිසාද මිනිස්සුනේ පුතේ කවුද නගරය හැදුවේ මිනිස්සුනේ පුතේ ලානේ මේක ගොඩනගන්නේ දැන් ඔන්න මටත් අවශ්‍යතාවයක් තියෙනවා මම ගියක් හදාගන්න හදන්න හරි මට අවශ්‍යතාවයක් කෙනකොට මොකද වෙන්නේ හරි අන්න මම ටවුන් එකට ගිහලා පදිංචි වෙනවා අන්න අපේ අවශ්‍යතාවය වෙනවානේ අන්න අපි ටවුන් එකට යනවා නගරයට යනවා අන්න පුතේ නගරය අපි වෙනවා කවුද මේ මිනිස්සුනේ පුතේ ලා අන්න එතකොට පුතේ අපි මේ දේවලුත් මේක ක්ලික් කරගන්න ඕනේ ඇයි මිනිසාසා පරිසරය අතර තියෙන සම්බන්ධතාවයත් එක්ක මොකද වෙන්නේ? මිනිසායි පරිසරය අතර සම්බන්ධතාවය තියෙන මිනිසා පරිසරය එක්ක එකතු වෙලා ඉස්සරහට යනවා. එතකොට නගර නිර්මාණය කර ගන්නවා. දැන් එතකොට ඔන්න ඊළඟ කතාව අපි කුෂිකාර්මික දේවල් කර ගන්නවානේ. කුෂිකර්මාන්ත කටයුතු අපි කරනවා නේද? හරි දැන්. ඔවුනේ පුතේ. අපි කුෂිකාර්මික කටයුතු කරනවානේ. කුෂිකර්මාන්ත කරනවා අපි කුඹුරු වගා කරනවා. අපි ට්‍රැක්ටර් වලින් හානවා. හරි අස්වැන්න ගන්න ඔයගේ දේවල් කරන ඒ මිනිසානේ වැඩිහත් වෙන්නේ මුදෙන් එහෙනම් අපි මේ දේවල් ඉගෙන ගන්න ඕනේ අපි මේ ප්‍රධාන වශයෙන් කරගන්නේ පෘථුවිය ගැන නම් භූගෝල විද්‍යාව ඇතුළේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන මාතෘකාව මොකද්ද මෙන්න මේ පෘථුවියනේ එතකොට මුදේ අපි මේ පෘථුවිය භෞතික ලක්ෂණ ගැන ඉගෙන ගන්න ඕනේ ඒ වගේම තමයි මේක ජීවත් වෙන මිනිහ මිනිස්සු ගැන ඉගෙන ගන්න අපි ඒ නිසා අපි ඉගෙන ගන්න මොකද්ද මේ විදිහට තව එකක් ඉගෙන ගන්නවා මානුෂ භූගෝල විද්‍යාව මානුෂ භූගෝල විද්‍යාව හරි මානුෂ භූගෝල විද්‍යාව කියලා පුත කරනවා ඒ කියන්නේ භූගෝල විද්‍යාව ඇතුළේ ප්‍රධාන වශයෙන් පුතේ විශේෂ ප්‍රධාන කාණ්ඩ දෙකක් බෙදාගත්තානි එකක් භෞතික භූගෝල විද්‍යාව හරි දැන් මොනකට දාගන්න හරි අද ඉඳන් පටන් ගන්න වැඩියයි අද ඉඳන් පටන් ගන්න එකක් භෞතික භූගෝල විද්‍යාව දෙක මානුෂ භූගෝල විද්‍යාව ඒ කියන්නේ මිනිසා සහ පරිසරය අතර තියෙන සම්බන්ධතාව මිනිසා කොහොමද මේ
පෘථිවිය ජීවත් වෙන මිනිසාගේ හැසිරීම නරන ජනසංඛ්‍යා වර්ධනය හරි මිනිස්සු කොහොමද වැඩි වෙන්නේ කොහොමද අඩු වෙන්නේ මැරෙන මරණ සංඛ්‍යාව උපත් සංඛ්‍යාව සංක්‍රමණය වෙන දේවල් හරි ඒ දේවල් ගැන අපි ඉගෙන ගන්න ඕනේ ඇයි පුතේ පෘථිවිය ඉන්න මිනිස්සු නිරන්තර සාධක අපි ඒක ගැන ඉගෙන ගන්න බෑ අන්න මොකද්ද මානුෂ සාධක හරි අන්න මානුෂ භූගෝල විද්‍යාව දැන් මේ දෙක විතරයි තියෙන්නේ ඔව් භූගෝල විද්‍යාව පුතේ ආරම්භක යුගයන් වලදී නැත්නම් ආරම්භක යුගයේ ඉගෙන ගන්න පෘථිවිය ගැන විතරයි පසුකාලීන විද්‍යාව මොකක්ද වෙන්නේ මේක භූගෝල විද්‍යාව මා භෞතික භූගෝල විද්‍යාව සහ මානුෂ භූගෝල විද්‍යාව කියලා විෂය කාණ්ඩ දෙකකට බෙදලා ඉගෙන ගන්නවා හැබැයි වර්තමානට එනකොට ඒ කියන්නේ 1950 වගේ පස්සේ කාල වගේ එනකොට ඒ කියන්නේ මෑත කාලයට එනකොට මොකද වෙන්නේ මේකට තව එක්කෙනෙක් ඉක්තු වෙනවා කවුද මේකට තව එක්කෙනෙක් ඉක්තු වෙනවා ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔය කට්ටිය අම්මලා අම්මලා තාත්තලා ඉන්නවා කියලා හිතන්න දැන් උඹලා ජෝක් පුඩි කරා හරි පුතේ උඹලා ජෝක් පුඩි කරනවා අම්මලා තාත්තලා ඉන්නවා පැහැදිලිද එතකොට අම්මගේ අම්මලාගේ කට්ටිය කියනවා පුතේ මේ වර්ෂාපතනය කියන්නේ මොකක්ද දැන් අපිට වහින ප්‍රමාණය කොච්චරද මෙහෙට හරි එහෙම කියන මොකක් හරි එකක් අහන ඒ කියන්නේ භූගෝල විද්‍යාවට සම්බන්ධ මොන හරි දෙයක් ඔය කට්ටිය අහනවා පුතේ අපි කොහෙද ලංකාවේ ඉන්නේ කියලා අපි අහනවා හරි නිකමට හරි යවුවොත් එම අම්මා දැන් මේක අම්මා හගෙන ඉන්නේ අම්මා හගෙන ඉඳලා අහනවා පුතේ අපි ලංකාවේ කොයි හරියේද හරියට ඉන්නේ කියලා අහනවා ඇහුවොත් එම් පෙන්නන්නේ කොහොමද දැන් අම්මා හරි ගලේ මෙතන කතන්දරේ හරි දැන් කාට හරි අපි පෙන්නන්න ඕනේ අපි ලංකාවේ ඉන්නේ මෙතන හරි අපේ ගමේ මෙච්චර පිරිසක් මෙච්චර ජනසංඛ්‍යාවක් වර්ධනය වෙලා යම් කිසි දේවල් ටිකක් පෙන්නන්න ඕනේ හරි ලෝකේ උසම කන්ද තියෙන මෙතන ලෝකේ උසම කන්ද මොකද්ද පුතේ ලෝක උසම කන්ද තියෙන තැන මතක් වෙද්දී අහන්න කි. ලෝක උසම කන්ද මොකද්ද? අලුත් දන්නවද කියලා 20 24 ළමයි ලෝක උසම කන්ද. ඒවරස් හොඳයි ඈ. හරි. ලෝක උසම කන්ද තියෙන වෙද අපිට මේ දේවල් පෙන්වන්න ඕනේ. පැහැදිලිද පෙන්වන්න ඕනේ. ඒතොර මොකද කරන්නේ? දැන් පුතේ එහෙම වෙනකොට අපි ඔය කටේ මතක් කරන සිතියමක් ඇඳලා අපිට පෙන්වන්න පුළුවන්. සිතියමක් ඇඳලා පෙන්වන්න පුළුවන් නේ. අන්න සිතියමක් ඇඳලා පෙන්වනවා. ඒතොර වර්ෂාව ගැන වර්ෂාව ගැන අපි මෙන්න මේකේ ප්‍රස්තාරයක් ඇදලා අත් මෙන්න මේ දවසට මෙච්චර වැස්සා මිලිමීටර් 100යි මිලිමීටර් 50යි ආ මේ දවසට ආ එතකොට මේකේ ආ වැඩියෙන් හරහේ අපිට සංඛ්‍යා නැත්තම් ඉලක්කම් වලින් කියද්දි සමහර විට දැනෙන්නේ නැති වෙන්න පුළුවන් අපි මේ ප්‍රස්තාරයක් ඇඳලා පෙන්නනවා හරි ආ ඒ කියන්නේ මේ දවසේ ගොඩක් වැහලා නේද කියලා අම්මා තේරුම් ගන්නවා නැත්නම් ඉන්න කවුරු හරි තේරුම් ගන්නවා අන්න ප්‍රදර්ශනය කරනවා ඒ කියන්නේ පුතේ මෙන්න මේ භෞතික ලෝකයේ සහ මානුෂ ලෝකයේ සිද්ධ වෙන සමහර දේවල් තියෙනවනේ. ඒ දේවල් අපි ජනතාවට පෙන්වන්න ඕනේ. නැත්නම් කාටද කියන්න ඕනේ? හරි ප්‍රදර්ශනය කරන්න. එතකොට මොකද කරන්නේ? අන්න එනවා එක්ක සිතියම් නැත්නම් ප්‍රස්තාර විවිධ දේවල් එනවා. අන්න අපි ඉගෙන ගන්න එක මොකේද? හරි තව විශේෂයක් මේ දෙකම එකතු වෙලා මේ දෙකේම තියෙන දත්ත පෙන්වන්න අපි එකක් පටන් ගන්න මොකද්ද? මෙන්න මෙහෙම එකක්. ප්‍රායෝගික භූගෝල විද්‍යාව හරි ප්‍රායෝගික භූගෝල විද්‍යාව හරි නේද හරි භූගෝල විද්‍යාව ඇතුළු පුතේ මුල්ම යුගයේදී අපි ඉගෙන ගත්තේ මොකද්ද පෘථුවිය ගැන ග්‍රීක යුගය හරි ජියෝග්‍රැෆි කියන එක ආරම්භ වෙන මොන කාලෙද ග්‍රීකෙන් ග්‍රීකෙන් තමයි මේක පටන් ගන්න හරි ග්‍රීක යුගය තමයි මේක ආරම්භ වෙන එතකොට ආරම්භ වෙනකොට පුතේ හරි මොනම තව එකක් අහන්න ආරම්භ වෙනකොට කියන කතන්දර දැන් පුතේ මෙහෙමයි දැන් මේක මම උගන්වනකොට යන්නේ ඔය කට්ටියගේ සමහර උදාහරණත් එක්ක දාගෙන අපි සමාජයේ තියෙන දේවලුත් එක්ක එතකොට අපිට ලේසි මතක තියාගන්න දැන් මොන උදාහරණයක් ගන්නකෝ දැන් භූගෝල විද්‍යාව කියන එක එන්න කලින් මෙහෙම එකක් දැන් භූගෝල විද්‍යාව කියන විෂයක් නිර්මාණය වෙන්න බලපාපු හේතුව මම කියන්නේ ඔය කට්ටිය හරි දැන් ඔය කට්ටිය මෙතන ඉන්නවනේ දැන් මමත් එක්ක හදෙනෙක් ඉන්නවනේ අපි හරි අපි ටික කට්ටිය ඉඳලා ගියානේ කට්ටිය සමහර අය හරි අපි ටික මොකද කරන්නේ අපි ටික මොකද කරන්නේ ඔය කට්ටිය මං ගිහින් දානවා ඇස් බැඳලා ධන්නේවත් නැති පැත්තකට ගිහිල්ලා දානවා ඇස් දෙක මං දිනවා බය වෙන්න එපා හරි ගිහිල්ලා දානවා ධන්නේවත් නැති පැත්තකට ගිහිල්ලා දානවා අනේ මං පුළුවන් නම් දැනන් කොහෙද වෙන්න රටකට ගිහිල්ලා දාපන් මේ හිටියත් වැඩක් නැහැ වගේ එකක් හිතලා තියෙන්නේ නේ මටත් හිතුණා පැහැදිලිද අපි කොහෙකට ගිහින් දානවා ඇස් බැඳලා ගිහින් දානවා ගිහින් දැම්මට පස්සේ ඉන්න බරස් මොකද කරන්නේ? ඔන්න වලමගින් ප්‍රශ්නයක් ඇහුවේ. ඔය කට්ටිය ඇස් බැඳලා කොටර ගිහින් දා. ගිහින් දැම්මම පස්සේ මොකද කරන්නේ කට්ටිය?
දැන් තව තවත් උත්තරයක් ඇදෙන්නේ S පැදලා ගිහින් දැම්මට පස්සේ උතේ කරා මොකද කරන්නේ මේ අපි කතා කරන්නේ භූගෝල විද්‍යාව කියන එකක් නිර්මාණය වෙන කම කියන්නේ හරි ජෝග්‍රොෆි කියන්නේ භූගෝල විද්‍යාව කියන විෂය නිර්මාණය කොහොමද කියන්නේ කතා කරමු දැන් මම ඔය කට්ටිය S බැඳලා ගිහින් දාන මොකද හරි වෙන රටකට හරි මොකද හරි ගිහින් දාන ඊළඟ ඔය කට්ටිය මොකද කරන්නේ ගිහින් දැම්මම තමයි මොකද කරන්නේ ඇදරු දෙමර ඔය කට්ටිය මැසේජ් එක හරි පටිය ගලවලා වටේට වල්න හරි වටේට වල්නවා නේ හරි එකේ නේද වල්නවා වටේට වල්න දැන් අනිත් කට්ටිය තමන්ගේ උත්තර ටික දෙන්න මොකද පන්තියත් එක්ක සම්බන්ධ වෙන එතකොට අපිට ලේසි එතකොට නැත්නම් අමාරු නෑ නැත්නම් ඔය විදිහට කියම එපා වෙන ඉඳගෙන ඉන්න පෑය දෙකක් තිස්සේ මේ මොන මගුලක් දාප්පා වගේ එකක් හිතන ඉඳගෙන ඉන්න කිව්වා හරි මේකත් එක්ක එකතු වුණාම අපිට එපා වෙන්නේ නෑ හරි ඔන්න පටිය ගලවලා වටේ පිට වල්න හරි කලබල වෙනවා ඇත්ත කලබල වෙන්නේ නැද්ද අපි හරි ඒ කියන්නේ අපි පුතේ දන්නේ නැති වැත්තකට ගිහින් දැම්මට පස්සේ අපි කරන පළවෙනිම දේ තමයි පුතේ අපි බලනවා අපි මේ කොහෙද ඉන්නේ කියලා අපි මේ කොහෙද ඉන්නේ කියලා මොකද කරන්නේ අපි බලන එක කරන්නේ අපි එකලා නිර්ණය කරගන්නවා ආ අපි ඉන්නේ ගඟක් ළඟ පොඩි ගේක තනියම ඉන්නේ නිදහසේ වටේ රැපල් වතු දිනනවා එහා පැත්තේ නිදිවත්තක් තියෙනවා කායිම දිනන ආයෙත් ඕනේ නැහැ හොයලා බලනෝනේ හරි අපි හොයලා බලනවා අපි කොහෙද ඉන්නේ කියලා හරි පැහැදිලිද අපි හොයලා බලලා අපිට වෙන වැඩක් නැත්නම් අපි මොකද කරන්නේ අපි වුණා පොතකට ලිය අපි ඩයරියක් ලියනවා අපි ඩයරිය ලියනවා අපි ඉන්න තැන අපි එදා හිටිය කොහෙද අද ඉන්නේ කොහෙද මගේ ඇස් බැඳලා මං ගිනාද මම දැන් වටේට කිහිමයි මේ වගේ තන මේ ඩිර පායන්නේ මෙහිම හරි ওই විදිහට අපි කියනවා පැහැදිලිද තේරුණා හරි එතකොට මොකද හිතන්නකෝ ග්‍රීක යුගයේ හිටිය මිනිස්සුන්ට ප්‍රධානම මාතෘකාව මේ මොකද්ද යකෝ මේ අපි කොහෙද බං ඉන්නේ අපි ඉන්නේ මොකද්ද හරි අපි ඉන්නේ මොකද්ද අපි ඉන්නේ කොහොමද හැදිලා තියෙන්නේ කොහොමද මේක තියෙන්නේ මේක රවුම් එකක්ද තැටියක් වගේ එකක්ද ප්‍රධානම කාරණාව උනේ ඒ මිනිස්සුන්ට ප්‍රධානම සාධක යෝකමුනේ ඇයි යකෝ අපි මේ කොහෙද බං ඉන්නේ වගේ එකක් අන්න එතකොට තමයි මෙන්න මේ භූගෝල විද්‍යාව කියන කෙන්නේ එතකොට ඒ කට්ටියගේ ප්‍රධාන මාතෘකාව උනේ මොකද්ද පෘථුවිය පෘථුවිය ගැන හොයලා බලන එක තමයි භූගෝල විද්‍යාවේ ප්‍රධාන මාතෘකාව ග්‍රීක යුගයේ ඒක ඇතුලෙන් තමයි සිතියම් නිර්මාණය වෙන්නේ ආ කොහෙද ඉන්නේ කියලා බලන්න සිතියම් හදාගන්න පත් කොහෙද සිතියම් නිර්මාණය වෙන්නේ ඒත් එක්ක එතකොට සිතියම කියන පුතේ ඒ කාලේ මැදල ප්‍රායෝගික භූගෝල විද්‍යාව මේ 1950 පස්සේ වගේ නිර්මාණ වල මේ විෂය මේක තිබ්බ සම්හාර කාරණා ඒ කියන්නේ සිතියම් වගේ දේවල් ඒ කාලේ තමයි අපි ඉගෙනගෙන හරි ඉතින් හිතලා බලන්න ග්‍රීක යුගයේ මිනිසුන්ට තිබ්බ දේ තමයි මොකද්ද ආ එහෙනම් කොහොමද යකෝ මේක මේ අපි මේ ඉන්නේ කොහෙද වගේ එකක් හිතන එකනේ අන්න මුලින්ම ජෝග්‍රොෆි කියන එක පටන් ගන්න ඉතින් අන්නේ හොයා බැලිලේ අන්න අපි ජීවත් වෙනකොට එතකොට තමයි එරටෝස්තිනීස්ලා ඇරිස්ටෝටල්ලා හරි ටොලමිලා මෙන්න මේකට මෙදිහත් වෙන්නේ ආ අපි එහෙනම් හොයලා බලමු හරි අන්නේ හොයලා බලනකොට ඉගෙන හොයලා බලන දේවල් පුතේ පොතපතර ගන්නව අන්න විෂයක් විදිහට මේක වර්ධනය වෙනවා විෂයක් විදිහට වර්ධනය වෙනවා ඒ වර්ධනය වුණේ තමයි අපි දැන් මේ වර්තමානයේ භූගෝල විද්‍යාව කියලා ඉගෙන ගන්න. හැබැයි ඔන්න දැන් අපි ඔන්න එනවා නෝට් එක ලියා ගන්න. දැන් ඔන්න ගලයක් ගන්න ඕනේ. හරි අපි මේ ඉගෙන ගන්න එක. පැහැදිලිද? මේ ඉගෙන ගන්න එක භූගෝල විද්‍යාව විදිහට ඉගෙන ගන්න ලංකාවේ තුල විතරයි. සිංහලෙන් අපි කියන භූගෝල විද්‍යාව කියලා. මේක ලෝකේ තියෙන කොහොමද? ලෝකේ තියෙන මෙහෙමනේ පුතේ. ජියෝග්‍රැෆි කියලානේ තියෙන්නේ. හරි ලෝකෙ දින ජියෝග්‍රැෆි කියලානේ දැන් ඔය කට්ටියකින් අහුවුත් එයි මම කොහෙද පුතේ යන්නේ අපි ජියෝග්‍රැෆි ක්ලාස් යනවානේ දැන් කියන්නේ භූගෝල විද්‍යාව පන් කියනවා කියලා කියනවද කවුරුහට නෑනේ පුතේ අපි කියන්නේ ජියෝග්‍රැෆි ක්ලාස් යන ආ ජියෝග්‍රැෆි ක්ලාස් අපි එහෙම කියන්නේ ඒ කියන්නේ අන්න භූගෝල විද්‍යාව ජියෝග්‍රැෆි කියන නම කොහොමද ඇතුලේ දැන් අපි දන්නවා පෘථුවිය නැත්තම් භූගෝල විද්‍යාව කියන එක ඉගෙන ගන්න කොහොමද දැන් මේක ඇතුලේ භෞතික භූගෝල විද්‍යාව මානසික භූගෝල විද්‍යාව ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියලා තියෙනවා ඒක හරි දැන් අපි ඉගෙන අද ඉගෙන ගන්නවා කොහොමද මේ නම හැදිලා තියෙන්නේ ජියෝග්‍රැෆි කියන නම හැදුනේ කොහොමද නම හැදුනේ කොහොමද මේක කොහෙදිද හැදිලා තියෙන්නේ හරි භූගෝල විද්‍යාව ආරම්භය ග්‍රීක යුගයෙන්නේ එහෙනම් පුතේ මේ ජියෝග්‍රැෆි කියන වචනේ හැදෙන්නේ ග්‍රීක වචන දෙකක් එකතු වෙලා
ग्रीक वचन देखा केतु का तो जियोग्राफी के निर्माण में अरे पहले बता जियोग्राफी के निर्माण में ग्रीक वचन देखा केतु का दें खुदे वो एक आटी है अरे दें ऑनलाइन की तरह सहाबाग भी अल्लाह में अब इसी का लाभ उनके आटू वाले कोले अक्षर अरे कोले अक्षर अभी कोले लिए हूँ ट्यूट टेक वो एक आटी के अंतर का हम उन्हें पास से वो एक आटी में ट्यूट टेक में नोट टेक लिया अरे दें मे भी कर दिए वाले पहले उधर अरे ट्यूट टेक गाता हूँ ट्यूट टेक लिए हूँ दें मां की वो मे मास वो एक आटी इधर अरे ऑनलाइन सहभागी वाला वहीं इधर ट्यूट टेक निबंधन गास्तु के वाला निबंधन लगा करने की अरे देते पर वो करे ट्यूट टेक में लिया ना पुरो वो करे ट्यूट टेक दबाल करने एक ये ने काम गिदे गिदे टेल नेतान ट्यूट टेक लगे ने काम मेन ने मेरे विदर होते ही लिया नेतान कोलेगा लिया था ट्यूट टेक लगा उन्हें वासे कोले लिए ने के मेके लिया अरे मेके लिया पहले उधर तेरु ना उधर अरे नहीं उधर और नहीं उधर अरे दम में तरह गया भूगोल विद्या यानि निर्वचन भूगोल विद्या यानि वचने निर्माण भूगोल विद्या කියන වචනේ කොහොමද නිර්මාණය වුනේ? ඒ කියන්නේ ජියෝග්‍රැෆි කියන වචනේ නිර්මාණය කොහොමද? ග්‍රීක වචන දෙකකින් තමයි මුදේ මේක නිර්මාණය වෙන්නේ. ජියෝ සහ ග්‍රාෆ් කියන වචන දෙක එකතු වෙලා තමයි ජියෝග්‍රැෆි කියන වචනේ නිර්මාණය වෙන්නේ. ජියෝ සහ ග්‍රාෆ්. පැහැදිලිද? දැන් ඒක උඩට කඩන මේ විදිහට ටියුට් එකක් හම්බ වෙනවා. පළවෙනි ටියුට් එක. හරි. මේ වගේ ටියුට් එකක් හම්බ වෙන්නේ. හරි. පැහැදිලිද? මේ වගේ ටියුට් එකක් හම්බ වෙන්නේ ඔන්ලයින් සහභාගී වෙන ළමයි කැපිසි කරන ළමයින්ට. මේ ටියුට් එකේ තමයි අපි නෝට් එක ලියන්නේ. දැන් මං හිතනවා මේ ටියුට් එක කවුරුවත් ළඟ නැහැ නේද? මේ ටියුට් එක නැහැ නේද කවුරුවත් ළඟ? තියෙනවද කවුරුවත් ළඟ? මේ ටියුට් එක තියෙන ළමයි ඉන්නවද? ඔවුනා ඔක්කල මැසේජ් එකක් දාන ටියුට් එක තියෙන ළමයි ඉන්නවද? හරි. ටියුට් එක කවුරුවත් ළඟ නැහැ. හරි නැතිලා නැති නිසා ඔන්ලයින් සම්බන්ධ වෙන ළමයි නෝයි අනිත් ළමයි නෝයි හරි ටියුට් එක ඔය ගැටිය කිල්ල ගන්න අර කිල්ල ගන්න කියලා කියන්නේ මක්වා ටියුට් ෆී එකක් දාන්න මොකද තැපල් ගාස්තුවක් විතරයි මම මේ මාසේ ගන්න තැපල් ගාස්තුවක් විතරයි හරි ඒක තරම් ඔය කඩේ ගෙදෙට ටියුට් එක ලබා ගන්න මම ගෲප් වලට දාලා ඇති කොහොමද ගෙන්න ගන්න කොහොමද මුදල් ගෙවන්නේ කියන එක හරි ඊට පස්සේ මේ නිබන්ධන කඩේ ෆයිල් එකත් එක්ක මේ ටියුට් එක එවන්න හරි දැන් අපි මේක ලියාගමු එහෙම හරි අපි පාට පෑන් ගන්න ඊළඟට තමයි ඔන්න තව මතක් කිරීමක් දැන් ඔය කට්ටියට අර මේ ලියන දේවල් ඔක්කොම උදේ ලියන්නේ අපි ටියුට් වල අර ඔය කට්ටියට දෙන්නේ ටියුට් විතරයි ඒ කියන්නේ පොතේ ලියන්න දෙන්නේ නැහැ පළවෙනි පාඩම ඉඳන් අවසාන පාඩම දක්වා ටියුට් වල විතරයි ලියන්නේ අර පොතේ ලියන්න දෙන්නේ නැහැ එතකොට අපිට ලේසි පුතේ එකක් තමයි මේ ටියුට් අංක කරලා තියෙන්නේ පළවෙනි ටියුට් එක දෙවෙනි ටියුට් එක තුන්වෙනි ටියුට් එක හතරවෙනි ටියුට් එක පස්වෙනි ටියුට් එක කියලා අංක කරලා තියෙන්නේ හරි එතකොට අපිට පැටලෙන්නේ නැහැ අර ලස්සන පිළිවෙලට ටියුට් එක තියාගන්න පහදින් ඒක අපි පන්තිය වෙන විදිහ අපි ඊළඟ එකේදී කතා කරමු මේ ගැන කතා කරමු පන්තිය මොකද වෙන්නේ කතන්දරයක ලියන්න හරි ෆිසිකල් ක්ලාස් එකකින් ගන්න පුළුවන් ගැටලුවක් ෆිසිකල් එන ළමයිට ෆිසිකල් ක්ලාස් එකකින් ගන්න පුළුවන් ගම් පහ දැන් නුගේගොඩ පන්ති අපි ලබන මාස පටන් ගන්නවා ගම් පහ පන්ති පටන් ගන්න තියෙන්නේ නුගේගොඩ පන්ති පටන් ගන්න නැති වෙන්නේ හේතුව තමයි පුතේ प्रश्न सहालो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 
අර කවුරුර යවුවොත් එම් කොහොමද පුතේ ජෝබ් රූපි කියන කෙනා හරි එතකොට මොකද කියන්නේ නිකන් පළයන් මාමේ යන්න පිටන්න මගුලක් නෑ වගේ එහෙම කියන්න බැහැ මෙතන කියන්නේ මෙතන ජෝබ් රූපි කියන කෙනා තියෙන්නේ ක්‍රීග වචන දෙකක් එකතුලා ඒ වචන දෙක තමයි ජෝ සහ ග්‍රාෆ් ජෝ සහ ග්‍රාෆ් කියන වචන දෙක එකතුලා තමයි මේ ජියෝග්‍රැෆි කියන මේ වර්තමාන අපි ඉගෙන ගන්න විෂය නාමය හැදිලා තියෙනවා. පැහැදිලිද හරි? එහෙනම් අපි එතෙන්ද කතන්දරය හරි. මෙහෙම ලියා ගන්නකෝ. මෙහෙම ලියන්න. හරි අද දිනේ දාන්න අද දිනේ දාන්න ලියන මෙහෙම. හරි අද දිනේ දාන්න ලියන මෙහෙම. භූගෝල විද්‍යා විෂය අධ්‍යයනය කිරීම උදෙසා භූගෝල විද්‍යා විෂය
भूगोल विद्या विषय अध्ययन क्रीम उद्देशा भूगोल विद्या विषय अध्ययन क्रीम उद्देशा अध्ययन क्रीम उद्देशा अध्ययन क्रीम उद्देशा अध्ययन क्रीम उद्देशा प्रवेशयक्लेस अध्ययन क्रीम उद्देशा प्रवेशयक्लेस जियोग्राफी पाठपैनिकिंग इंग्लिश ये ज्योग्राफी याना नाम है यार ज्योग्राफी सुपुर्द पैनिंग है सुपुर्द पैनिंग सुपुर्द पैनिंग याना नाम है यार कुमन आकारे एक गोड़ने गुने ही द कुमन आकारे एक गोड़ने गुने ही द याना कुमन आकारे एक गोड़ने गुने ही द याना कुमन आकारेट गोड़ नेगुन ही दे यान्न अध्ययनय कल युतुय कुमन आकारेट नेगुन ही दे यान्न अध्ययनय कल युतुय अध्ययनय कल युतुय अर अध्ययनय कराना ओन्ने पुतेन कोहोद मेक हदिला तियेन्ने कियला ज्योग्राफी कियन एक देन अपि लंकावे अतुले कियला नत्तर भूगोल विद्याव कियला नै मेक विश्वव्याप्त सब्जेक्ट है नत्तर विषय इंग्लिश भाषा पाठ पैनकिंग ए अणु बलन काल की पाठ पैनकिंग ग्रीक वचन द्वयक पाठ पैनकिंग ग्रीक वचन द्वयक ग्रीक वचन द्वयक ग्रीक वचन द्वयक सुकृत पैनिंग ग्रीक वचन द्वयक सुकृत पैनिंग सम्मिश्रणयकिन निर्माणे वीति निर्माण विधि पाठ पैनकिंग जियोसहा पाठ पैनकिंग जियोसहा जियोसहा ग्राफ्स जियोसहा ग्राफ्स ग्राफ्स जियोसहा ग्राफ्स गोड़ नेगुनावु मेम महाविशाल लेकर विशाल लोकु महाविशाल विषय नामयहि
विषय नामे ग्याप्वु अर्थय ग्याप्वु अर्थय ग्याप्वु अर्थय ग्याप्वु अर्थय लेस ग्याप्वु अर्थय लेस ग्याप्वु अर्थय लेस ग्याप्वु अर्थय लेस සලකා බලන විට ගැප් වූ අර්ථය ලෙස සලකා බලන විට ගැප් වූ අර්ථය ලෙස සලකා බලන විට සලකා බලන විට පාඩ පෑන ගෙල යන පාඩ පෑන ගන්න වෙනම පාඩ පෑන ගන්න අර වෙන පාඩ පෑන ගන්න ඔන්න ඊළඟ කතාවක් ගන්න අර පාඩ පෑන ගන්න කියන්නේ හේතුව තමයි මුදේ මේ අහන්න ඔය කට්ටිය උත්තර ලියනකොට हाईलाइट නෝට් එක පැහැදිලි වෙන්න ඕනේ ඒ නිසා තමයි දැන් ඒක අපිට highlight කරගන්න ඕන නැහොත් අපි මං කියන පාඩ පෑනකින් ලියන්නේ පැහැදිලි ඒ නිසා අනිත් එක මේ ටියුට් එක ඔබගේ එතකොට ඔබ ඕන පාඩකින් ලියන්න එහෙම ගැටුවා පාඩ පෑන ගන්න ලියන්න එතකොට මුතේ අපිට ටියුට් එක කියවද්දි ලස්සනයි අපිට ආසයි දෙනවා පාඩම් කරන්න අපිට ආසයි දෙනවා කියවන්න මේ විදිහට තමයි දිගටම පන්තියල මේ විදිහට තමයි ඒ නිසා මුතේ කටේ පාඩ පෑන ගන්න ඕනේ පාඩ පැන්සල් ගන්න ඕනේ ඊළඟට अरे मान सीधी आप पता पेन ना ये सीधी आप पता गाना नहीं तब पर याद देखो बोल अरे तें वही कहाँ टियान बारे विस्ताय विस्ताय आते रहला माय अनिवार्य मां की ना सीधी आप पता गाना नोने मैंने मैं सीधी आप पता गाना पर मां की तरह पेन आया थी क्या मैं सीधी आप पता गाने याने मामात एयर बल लेयर उन लोग ඒ කාලවක වාම නම් මේකේ විල තිබ්බේ පුතේ 1100. හරි. හෙට මුණක් කවන්නේ නැත්නම් හෙටම හැබැයි නම් කවදා වුණත් හරි කවන්නේ නැහැ. හරි. මේ සිතියම් පොත ගන්න. චෝක් රූපිය වලට එන ළමයි මේ සිතියම් පොත ගන්න. පොත පාට පැන්සල් පෙට්ටියක් ගන්න. හරි පැන්සල් ඉරේසර් කවර් පෙට්ටියක් ගන්න. හරි. අර මේක එහෙමද? අනේ පුතේ මම නම් ගණන් නම් දන්නේ නැහැ දැන්. ඒ නිසා දැම්ම ගන්න ඉස්සරහට යද්දි තවත් මිල යයි. ඒ නිසා මේක දැම්ම ගන්න එක වැදගත් නේ මොකද මේක පාවිච්චි කරන්න පුළුවන් විකාරය හරි පොඩ්ඩක්ම කිව්වා සිතියම් පොත ගන්න කියලා හරි ඊළඟට හරි පාට පැන්සල් ගන්න පාට පෑන් ගන්න හරි පාට පෑන් ගන්න පාට පෙන් 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 කලර් පෙන් හරි ගන්න හේතුව තමයි කියුට් එක සම්පූර්ණ කරගන්න සහ ඊළඟට තමයි පිළිවෙලට මුදේ හරි පන්තිල සහභාගී වෙන්න දැන් ලබන සතිය මේ සතියේ ඉඳලා ඉරිදා රැයට තමයි ඔය කට්ටිය පන්ති තියෙන්නේ. දැන් ඉරිදා රැය නවයට ඔන්ලයින් සාභාගක ළමයි යන්නේ. ඉරිදා රැය නවයට තමයි පන්ති තියෙන්නේ. කටට ගැටලුවක් තියෙන කවුරු හරි ඉන්නවා. දිගට මේ කියන්නේ එක්සෑම් එක දක්වා මේ කියන්නේ 20යි 24 දක්වාම ඉරිදා රැය නවයේ ඉඳන්. හරි 11 වෙනකන් තමයි දින එක 8:00 වෙන්න පුළුවන්. ඉස්සරහට ඇති 8:00 10:00 වෙන්න පුළුවන්. මොකද විදුලි විසන් වීම නිසා තමයි පුතේ රැය නවයට දාන්නේ. නවයෙන් පස්සේ කරන්ට් එක යන්නේ වැඩි ප්‍රදේශවලට. ඒ නිසා නවයේ ඉඳන් රැ 11 වෙනකන් තමයි වැදිකේ පන්ති තියන්නේ මේ ඉරිදා එතකොට සමාජයේ මේ පන්තියම පවත්වන්න පුළුවන් මේ ඉරිදා දැන් මේ සතියේ මේ පන්තිය තියෙනවා හරි ගැටලුවක් නැහැ මේ මාසෙම අපි නොමිලේ කරගෙන යන්නේ හරි එතකොට ඔබගේ මිතුරන් දැනුවත් කරන්න පුළුවන් පාසලේ වෙනත් පන්තිවල ඔබගේ යාළුවෝ දැනුවත් කරන්න පුළුවන් ඔබගේ සහභාගී වෙන්න සහ එතකොට මේ නිබන්ධනය මේ ඉන්ද්‍රක්ෂණ නිබන්ධනය මේ මාසෙ ලබා ගන්න ඒක සම්පූර්ණ කරගන්න මේ මාසෙ ෆී එකක් ගන්නෙ නැහැ මේ මාසෙ කඩේ මම කියලා දෙන්නේ ටියුට් ෆී එක කියන්නේ කුරිය ෆී එක විතරක් ගෙවන්න කියලා පැකි. පැදල් එක කොහොමද කරන්න කියලා කිව්වා. ඊළඟට දැන් මතක් වුණ වෙලාවේ මම කියන්නම් මතක් වුණ වෙලාවේ දැන් ඔන්ලයින් විතරක් සහභාගී වෙන ළමයින්ට වෙනම ගෲප් එකක් හදලා තියෙනවා. ඒ ගෲප් එකේ නැති ළමයි ඉන්නවා නම් මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. නැති ළමයි ඉන්නවා නම්
मेसेज नाम नगर सह विभाग दिन वर्ष विशाल मेसेज ग्रूप ऑनलाइन वितरक सहभागी ऑनलाइन वितरक सहभागी ग्रूप सह इलाकर මුලින්දම සිටියල් ලකුණු කිරීමේ නිසා තමයි මේ මම කඩේක ලබන මාසෙන්ගේ පන්ති පටන් ගන්නවා ලබන මාසෙන්. එතකොට 20යි 24 ළමයිට දවස් දෙකක් පන්ති තියෙනවා. ඉරිදා ඉරිදා තමයි ස්ථිර දවස රැ 9 ඉඳන් 11 වෙනකම්. එතකොට අගහරුවාදා තියෙන මුදේ extra class එක සිටියම් ලකුණු කිරීම. ඒ නිසා මේ සිටියම් පොත අරන් තියාගන්න ලබන මාසෙ වෙනට. ලබන මාසෙ වෙන. හරි. හරි නේද? අපි යමුනේ දැන් එහෙනම් පාඩ පෑනක් කරන් අපි ඔන්න කතන්දර කියමු. මේ නම්බරේ ලියා ගත්ත නේද? जियो इंग्लिश जियो जियो उड़कमायतुले जियो उड़कमायतुले जियो उड़कमायतुले जियो ही उड़कमायतुले पाठ पाने में द अर्थ हे वाक्य The earth he vatn. The earth he vatn. Jo hi arthavanne. The earth he vatn. Again, prithviya. The earth he vat. Prithviya yannai. The earth he vat. Prithviya yannai. The earth he vat. Prithviya yannai. Prithviya yannai. The earth he vat. Prithviya yannai. The earth he vat. Prithviya yannai. उड़कमायतुले ग्राफ्स उड़कमायतुले ग्राफ्स ही उड़कमायतुले पाठ पैने पति करना उड़कमायतुले ग्राफ्स ही अरुथवान ने ग्राफ्स ही अरुथवान ने ग्राफ्स ही अरुथवान ने उड़कमायतुले ग्राफ्स अर्थवान्ने उड़कमायतुले टू डिस्क्राइब और राइट बलाग लिया ना टू डिस्क्राइब और राइट है वाहन टू डिस्क्राइब और राइट है वाहन टू डिस्क्राइब और राइट है वाहन टू डिस्क्राइब और राइट है वाह विस्तर क्रीम को विस्तर क्रीम को विस्तर क्रीम को विस्तर क्रीम को लिबीम अन्नाय 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 හරි දැන් සුපුරුදු පෑන ලියන්න සුපුරුදු පෑනේ සුපුරුදු පෑනේ සුපුරුදු පෑනේ මේ අනුව
මේ අනුව ග්‍රීක වචන දිත්වයකින් ගොඩ නැගුණා වූ මේ අනුව ග්‍රීක වචන දිත්වයකින් ගොඩ නැගුණා වූ ග්‍රීක වචන දිත්වයකින් ගොඩ නැගුණා වූ ග්‍රීක වචන දිත්වයකින් ගොඩ නැගුණා වූ ගොඩ නැගුණා වූ ගොඩ නැගුණා වූ ගොඩ නැගුණා වූ ජියෝ සහ ග්‍රාප්ස් ජියෝ සහ ග්‍රාප්ස් ජියෝ සහ ග්‍රාප්ස් පාට පෑන කිලියන මේ වගේ ජියෝ දාන ග්‍රාප්ස් සමානයි ජියෝග්‍රැෆි ජියෝ දාන ග්‍රාප්ස් සමානයි ජියෝග්‍රැෆි පාට පෑන කිලියන දිගටම කියන්න ජියෝ දාන ග්‍රාප්ස් සමානයි ජියෝග්‍රැෆි හි පාට පෑනෙම ජියෝග්‍රැෆි හි සරල අර්ථය වන්නේ පෘථුවිය පිළිබඳ විස්තර කිරීම හෝ උඩුකමය තුලේ පාඩ පැනකින් පෘථුවිය පිළිබඳ විස්තර කිරීම හෝ ලිවීම යන්නයි පෘථුවිය පිළිබඳ විස්තර කිරීම හෝ ලිවීම යන්න විස්තර කිරීම හෝ ලිවීම යන්න විස්තර කිරීම හෝ ලිවීම යන්න ලිවීම යන්න අර දැන් හරිනේ දැන් ඔන්න අපි පුතේ කතා කරන අවොත් තැනට ආව නේද තමි වරනේ හතරේ අර මගක් ආවා ඒ කියන්නේ පුතේ මුලින්ම දැන් බලන්නකො ජියෝග්‍රැෆි කියන නැත්නම් ජියෝග්‍රැෆි කියන වචනේ තේරුම මොකක්ද පෘථුවිය පිළිබඳ විස්තර කරන්නේ හරි එතකොට හරිනේ පොතේ දැන් මම මුලින්ම කිව්ව කතාන්දරයට ඔන්න යන්න පුළුවන් අපිට ඒ කියන්නේ අපි නන්නාඳුනන ප්‍රදේශයකට ගිහින් දැම්මට පස්සේ අපි කරන්න මොකද අපි මේ කොහෙද ඉන්නේ කියලා හොයන එක එතකොට ග්‍රීක අර දාර්ශනිකයන් නැත්නම් අර චින්තකයන්ට තිබුණ ගැටලුව තමයි මේ අපි ඉන්න එක මොකද්ද මේ අපි ඉන්න පෘථුවිය මොන වගේද අන්න ඒක ගැන කටි හොයනවා අන්න ඒ හෙවීම පිළිබඳ ආරම්භන විද්‍යාව තමයි මේ භූගෝල විද්‍යාව කියලා කියන්නේ ජියෝග්‍රැෆි කියලා කියන්නේ. එතකොට ඒ නිසා තමයි පුතේ මේක කලා විෂයක් විතරක් නොවෙන්නේ. හරි. දැන් ජියෝග්‍රැෆි කියන එක කලා සබ්ජෙක්ට් එකක්ද? අපි ඉස්සරහට යනකොට මේක තව කතා කරමු. දැන් අද නම විතරනේ අපි කතා කරන්නේ. එතකොට මේක ආර්ට් සබ්ජෙක්ට් එකක් විතරක් නෙවෙයි. මේක විද්‍යා විෂයක් සහ කලා විෂය දාලා එකතු වුණ කම්බයින් එකක් නැත්නම් මිශ්‍ර සබ්ජෙක්ට් එකක්. මිශ්‍රුණ එකක්. හරි. ඒ කියන්නේ අපි භෞතික පෘථිවිය භෞතික පැතිකඩ අධ්‍යයනය කරනකොට පුතේ අපි විද්‍යාත්මක කරුණක් පස්සේ යන්නේ මේ විද්‍යාත්මක කරුණුත් එක්ක යන්නේ මේ පැහැදිලිව තේරුණා. එතකොට දැන් හරිනේද අර කතන්දරේ ග්‍රීකයන්ට මෙන්න මේ සබ්ජෙක්ට් එක හදාගත්තේ හොයාගත්තේ මුලින්ම එතකොට මෙන්න මේ භූගෝල විද්‍යාව නැත්නම් ජියෝග්‍රැෆි කියන නම කවුද භාවිත කරේ මුලින්ම ජියෝග්‍රැෆි කියන නම භාවිත කරේ පුතේ කවුද එරනෝස්තිනිස් තමයි මුලින්ම ජියෝග්‍රැෆි කියන නම භාවිත කරේ ග්‍රීක දාර්ශනිකයෝ එරටෝස්තිනිස් ග්‍රීක දාර්ශනිකයෙක් එරටෝස්තිනිස් තමයි මුලින්ම ජියෝග්‍රැෆි කියන වචනේ භාවිත කරන්නේ අපි වර්තමාන ඉගෙන ගන්න භූගෝල විද්‍යාව. පැහැදිලිද? එතකොට හරිනේ දාන කතන්දරේ. අර අපි කිව්වා අපි නන්නාඳුන ප්‍රදේශයක ගිහින්දම අපිත් කරන්න හොයලා බලන්නේ කියලා. එතකොට අර පුතේ දැන් අපි සාමාන්‍ය මිනිස්සුනේ. එතකොට දාර්ශනිකයෙක් විද්‍යාඥයෙක් කොහොම වුණොත් එහෙම ඌ කරන්නේ පට්ට විදිහ හොයන්නේ. අන්න ඒ විතර පට්ට විදිහ හොයපු සෙට් එකක් තමයි මේ ග්‍රීක යුගයේ හිටියේ. අන්නේ සෙට් එක හොයපු එක තමයි අපි මේ දැන් දිගින් දිගට පරිණාමය වෙවි හරි අලුත් වෙවි එකතු වෙවි විෂය කර්ම එකතු වෙවි මේ ඉදිරියට යන්නේ විෂය අලුත් වෙවි ඉදිරියට යන්නේ හරි එතකොට මුදේ මේ විෂය වයසට යන එකක් නෙවෙයි නිතරම තරුණ එක හැමදාම තරුණ වියේ හැමදාම යොවුන් වියේ අපි වයසට ගියත් සබ්ජෙක්ට් එක වයසට යන්නේ තේරුණා පැහැදිලි හරි අපි දෙපියන් ලියගමනේ හරි ලියන් සුබුරුදු පෑනේ ඒ අනුව සුබුරුදු බෑනේ ඒ අනුව මුල් කාලීන භූගෝල විද්‍යාව යටතේ
මුල්කාලීන භූගෝල විද්‍යාව යටතේ භූගෝල විද්‍යාවේ පෘථුවිය පිළිබඳ පමණක් පෘථුවිය පිළිබඳ පමණක් පෘථුවිය පිළිබඳ පමණක් අධ්‍යයනය කළ විෂයක් ලෙස අධ්‍යයනයේ විෂයක් අධ්‍යයනය කළ විෂයක් ලෙස අධ්‍යයනය කළ විෂයක් ලෙස සහ අධ්‍යයනය කළ විෂයක් ලෙස සහ අධ්‍යයනය කළ විෂයක් ලෙස සහ එහි පදනම මත එහි පදනම මත එහි පදනම මත පිහිටා එහි පදනම මත පිහිටා එහි පදනම මත පිහිටා විෂය නාමය ගුණ නැගුණු බවට පැහැදිලි වේ 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 පැහැදිලි වේ විෂය නාමය ගුණ නැගුණු බවට පැහැදිලි වේ පැහැදිලි වේ පැහැදිලි වේ හරි ඔන්න මුතේ මුල් කාලින භූගෝල විද්‍යාව හැබැයි මේ භූගෝල විද්‍යාව උතරින් නැවතිලා තියෙන්නේ නෑ අපි දැන් අර මුලින්ම කතා කරපු ටිකට එනවා දැන් ඔන්න දැන් මේ ටිකේ පෘථුවිය ගැන විතරයි අධ්‍යයනය කරේ දැන් ටික ටික මොකද වෙන්නේ ග්‍රීක යුගයේ රෝම යුගයේ පහු කරගෙන මධ්‍යතන යුගයේ ඔය විදිහට පහු කරගෙන ඉස්සරහට එනවා ඉස්සරහට එනකොට අන්න භූගෝල විද්‍යාව විෂය කාණ්ඩ දෙකකට බෙදා ගන්නවා භෞතික භූගෝල විද්‍යාවයි මානුෂික භූගෝල විද්‍යාවයි හරි මේ ඒ විෂය නාමය ඇතුළෙම අපි ඒ කතන්දර ටික ඉස්සරහට ලියා ගමු මෙන්න ලියන්න එක දිගට ලියන්න මුල්කාලීන භූගෝල විද්‍යාව තුල මුල්කාලීන භූගෝල විද්‍යාව තුල මුල්කාලීන භූගෝල විද්‍යාව තුල මුල්කාලීන භූගෝල විද්‍යාව තුල ප්‍රධාන කේන්ද්‍රීය මාතෘකාව වූයේ ප්‍රධාන කේන්ද්‍රීය මාතෘකාව වූයේ प्रधान केंद्रीय मात्रका हुई पृथ्वीय प्रधान केंद्रीय मात्रका हुई पृथ्वीय मात्रका हुई पृथ्वीय मात्रका हुई पृथ्वीय ए हेतुएन मूल युगयान की ए हेतुएन मूल युगयान की मूल युगयान की मूल युगयान की भूगोल विद्या अध्ययनयानु भूगोल विद्या अध्ययनयानु भूगोल विद्या अध्ययनयानु भूगोल विद्या अध्ययनयानु पाठ बैन के लिए आगे बने पाठ बैन के लिए ना पृथ्वी थलय हा पृथ्वी थलय हा पृथ्वी तलय हा संबंधयेन विग्रह किरीम विय पृथ्वी तलय हा संबंधयेन विग्रह किरीम विय पृथ्वी तलय हा संबंधयेन विग्रह किरीम विय विग्रह किरीम विय हरणीय दुबुदे अत्तने चेद वेंकल्ला सुपुरुदु बैनेलियन चेद वेंकल्ला सुपुरुदु बैनेलियन चेद वेंकल्ला सुपुरुदु बैनेलियन नमुत नमुत වර්තමානය වන විට නමුත් වර්තමානය වන විට නමුත් වර්තමානය වන විට භූගෝල විද්‍යාව කමාව භූමිය නැතහොත් භූමිය නැතකොත් පෘථුවි තලය පිළිබඳව හැදෑරීමෙන් පමණක් සෑහීමකට පත්වන විෂයක් නොවේ
සෑහීම කරපත් වෙන විශේෂ ඇත්තටම පුතේ දැන් අපි හරි භූගෝල විද්‍යාව ඇතුලේ හරි අනු දැන් භූගෝල විද්‍යාව ඇතුලේ අපි පෘථිවි තලය මොකද්ද මොකද්ද කිය කිය හොය ඉන්නේ නැහැ දැන් ඒක නේ ඒක දැන් හොයලා ඉවරයි හරි දැන් භූ පෘථිවි කියන්නේ මොකද්ද කියලා හොයලා ඉවරයි දැන් අපි අධ්‍යයනය කරන්නේ මොකද්ද ඊට පස්සේ උන දේවල් ටික මේකේ හරි කඳු නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද ඒවා වෙනස් වෙන්නේ කොහොමද හරි මේකේ වනාන්තර පද්ධතිය ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහොමද මේකේ තියෙන කාල ගුණය දේශ ගුණය කොහොමද හරි අපි හොයන්නේ දැන් ඊයේ දේවල් ගැන පෘථිවිය නිර්මාණය වෙලා ඉවරයි පෘථිවිය කොයි වගේද කියලා අපි දැන් ඉවරයි දැන් අපි අද වීඩියෝ එකක් උත් බලනවා ඊළඟට මේක ලියාගෙන ඉවරලා වීඩියෝ එකක් බලනවා කොහොමද පෘථිවිය නිර්මාණය වුනේ කියලා හරි පෘථිවිය කියන එක කොහොමද නිර්මාණය වුනේ කියලා අපි වීඩියෝ එකක් බලනවා මෙතන මේ අපි ජියෝග්‍රැෆි කියන නම හැදුන විදිය ලියාගෙන ඉවර වෙලා අපි අද වීඩියෝ එකක් බලනවා කොහොමද මේ අපි මේ ඉගෙන ගන්න පෘථිවිය හරි ඒ කියන්නේ ග්‍රීක යුගයට කලින් පෘථිවිය කියන එක කොහොමද නිර්මාණය මේක ගිනිගෙන දැවෙන පාෂාණ ගෝලය ඒ ගිනිගෙන දැවෙන පාෂාණ ගෝලය තමයි ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික පරිණාමය වෙලා මේ අද අපි මේ හිටගෙන ඉන්න නැත්නම් මේ අපි ඉගෙන ගන්න නැත ඉගෙන මේ ඉන්න අපි ජීවත් වෙන පෘථිවිය නිර්මාණය වෙයි හරි අපි ඒක බලමු මේ නෝට් එක ලියාගෙන ඉවරයි පැහැදිලිද ආ නේද හරි එහෙනම් ලියාගන්න හරි භූමිය නැතහොත් පෘථිවි තලය පිළිබඳ ඇදහැරීමෙන් පමණ සෑහීමකට පත්වන විශයක් නොවේ පෘථිවි තලය පිළිබඳ ඇදහැරීමෙන් පමණ සෑහීමකට පත්වන විශයක් නොවේ සෑහීමකට පත්වන විශයක් නොවේ පත්වන විශයක් නොවේ ඒ අනුව ඒ අනුව ඒ අනුව භූගෝල විද්‍යාව තුළින් ඒ අනුව භූගෝල විද්‍යාව තුළින් භූගෝල විද්‍යාව තුළින් පෘථිවියේ ස්වභාවයත් පෘථිවියේ ස්වභාවයත් හරි උතේ අපිට විදුලිය විසන්ධි වෙලා තියෙන නැත්නම් කරන්ට් එක ගිහිල්ලා තියෙන්නේ දැන් මං කියන කෝඩක් ඇත් තියෙනදී සිග්නල් තියෙන නිසා හරි මෙතනින් එහාට අපිට අද දවස් පන්තිය කරන්න වෙයික නෑ හරි ඉතුරු කොටස අපි මේ ඉරිදා රාත්‍රී 9ට පන්තිය පවත්වමු දැන් කරන්ට් එක ගිහිල්ලා තියෙන්නේ